පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස පින්බර වෙසඟේ ධම දකින ප්‍රඥයන් උදෙසා විස්රාම රේඩියෝ වේ චක්කුම් උදපාදී සබරගමු විශ්වවිද්‍යාලයේ අධිකාචාර්ය රත්තුට උපනන්ද හිමි සමඟ බුද්ධික ගුණ වර්ධන විස්රාම රේඩියෝවෙන් පිටෙන ධම් අඳුර තිරුවන් සරණයි. වෙසක් සතිය නිමිත්තෙන් විස්රාම රේඩියෝ ගෙනෙන විශේෂ වෙසක් බෞද්ධ සාකච්ඡාවටයි ඔබ අප මේ සම්බන්ධයෙන් සිටින්නේ. අද වෙසක් සාකච්ඡාව සඳහා වැඩම කර සිටිනවා සබරගමු විශ්වවිද්‍යාලය හා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රත්තොට උපනන්ද අපේ හාමුදුරුවෝ. උන්වහන්සේව ඉතාමත් ගෞරව නමස්කාර පූර්වක විස්රාම රේඩියෝ වෙනුවෙන් අපි පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්ස, අද අපි සාකච්ඡා කරන්නේ බෞද්ධයාගේ හික්මීමේ මාර්ගය පිළිබඳවයි. බුද්ධ දේශනාවට අනුව ශික්ෂාවන් තුනක් පිළිබඳව අපේ හඳුනුනේ දේශනා කරලා තිබෙනවා. ත්‍රිශික්ෂාව කියලා අපි හඳුන්වනවා. එමත් නැත්නම් සීල, සමාධි, ප්‍රඥා කියලා ආකාර තුනකින් මේ හික්මීමේ මාර්ගය හඳුන්වනවා. ස්වාමීන් වහන්සේ, අපි කාගේ බෞද්ධයන් වශයෙන් අපි කාගේ පරම නිෂ්ඨාව එමත් නැත්නම් අවසාන ප්‍රාර්ථනය වෙන්නේ නිර්වාණයයි. ස්වාමීන් වහන්සේ, කොහොමද නිර්වාණයට මේ ශික්ෂාව එමත් නැත්නම් හික්මීම බලපාන්නේ? තිරුවන් සරණයි. වෙසක් සතිය නිමිති කරගෙන මේ සිදු කරනු ලබන සාකච්ඡාව සඳහා අවස්ථාවක් ලබා දීම සම්බන්ධ ඔබ හැමට ස්තුතියි පුද කරනවා. ත්‍රිශික්ෂා සම්බන්ධව අපි සාකච්ඡා කරන්නේ ලෞතර බුදුහාමුදුරන්ගේ ධර්මයේ බෞද්ධ දර්ශනයේ වශයෙන් අපි දකිනකොට එහි තිබෙන ආචාර විද්‍යාත්මක පැත්තක් සහ මනෝවිද්‍යාත්මක පැත්තක්. එනිසා ආචාර විද්‍යාත්මක පැත්තේදී අපි සාකච්ඡා කරන්නේ මනුෂ්‍යයා සම්බන්ධව තිබෙන චරණයේ හෙවත් හැසිරීම සම්බන්ධ. ඒක වෙන අර්ථකින් කතා කළොත් මිනිස් චර්යාවක් සම්බන්ධව තමයි එහිදී අපි සාකච්ඡා කරන්නේ. සැබවින්ම එය ආචාර විද්‍යාත්මකයි. ඒ තුළ සීලයත් සමාධියත් අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ වගේම ප්‍රඥාව තමයි බුදුදහමේ තිබෙන, බෞද්ධ දර්ශනයේ තිබෙන අවසාන නිෂ්ඨාව. එසා සීලයෙන් සමාධියෙන් පැමිණෙන ඊළඟ ඉලක්කය තමයි ප්‍රඥාව ලබා ගැනීම. එනිසා ප්‍රඥාව සැබවින්ම ආනුභූතික සංකල්පයක් හෙවත් අපි හැමෝගෙම ජීවිතවල තිබෙන සංවේදනා, පරිකල්පන, දැනුම් මිනුම්, තීරණ ගැනීම, මේ හැම දෙයකම පාදම පදනම තමයි ප්‍රඥාව වශයෙන් අපි සලකන්නේ. එනිසා ත්‍රිශික්ෂාව කියන්නේ මනුෂ්‍ය හැමදෙනාගේම විනය, හික්මීම ලබා දෙන චර්යාවන් තුළ තිබෙන අවස්ථා තුනක් වශයෙන් තමයි ත්‍රිශික්ෂාව අපි හැමෝටම හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ. එමයි හැමදෙරනේ. දැන් ත්‍රිශික්ෂාව ඇතුළේ අපි මේ කොටස් තුන පිළිබඳව වෙනම සාකච්ඡා කළොත් සීලය තමයි පළමුවෙනිම සාකච්ඡා වෙන්නේ. ස්වාමීන් වහන්සේ, මොකද සීලය පළමුවෙනි තැනට එන්නේ? මූලික වශයෙන්ම සීලය අවශ්‍යයි කියලා අපි හඳුන්වන්නේ ඇයි? ඇත්තටම සීලය කියන්නේ සීලනය කිරීම. එහෙම නැත්නම් කිසියම් විදිහකට පාලනය කිරීම, විනයනේ ලබා දීම, හික්මීම ලබා දීම, ශික්ෂණේ ලබා දීම තමයි සීලය වශයෙන් අපි අර්ථවත් කරන්නේ. සීලයට සමගාමීව තමයි සද්ධාව කියන ගුණයත් පදනම් වෙලා තිබෙන්නේ. මෙහිදී අපි සද්ධා වශයෙන් සලකන්නේ සැබෑ වූ විශ්වාස පද්ධතිය. එනිසා තමා පිළිබඳ තමා ගැන විශ්වාසයත්, ඒ වගේම බාහිර සමාජයේ සම්බන්ධ විශ්වාසයත්, විනාර්ථයකින් කතා කළොත් තමා සහ ලෝකයේ සම්බන්ධ යථාර්ථවාදී විශ්වාස පද්ධතියක් මනුෂ්‍යයාට තිබෙන්නට ඕන. එනිසා බුදුහාමුදුරු පළමුවෙන්ම කර කාරණේ තමයි මනුෂ්‍යයා තුළ විශ්වාසය ගොඩනැගීම. විශ්වාස පද්ධතියක් තිබෙන්නට ඕන. ඒ තමයි තිරුවන් වශයෙන් අපි හැමෝම සලකන්නේ. එනිසා මෙහෙම විශ්වාස පද්ධතියක් ගොඩනැගෙනකොට
ඊළඟට ඇතිවෙන්නේ චර්යාත්මක විදිහට මිනිස්යාගේ චර්යා හැඩගැස්වීමේ ක්‍රමෝපායන් සම්බන්ධ ඉගැන්වීමක්. ඒ තමයි සීලය. බුදුහාමුදුරෝ කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි. එස සත්‍යවාදී මිනිස්සු නොවරදින සුළු මිනිස්සු කොට්ටහාසයක් බිහි කරන්න තමයි පළමුවෙන් උත්සාහ ගත්තේ. ඊළඟ කාරණේ තමයි මිනිස්යාට තිබෙන්නට උන දක්ෂතාවය. ඒ වගේම නිරෝගීතාවය. ඒ නිසා නිරෝගීමත් සමාජයක් දක්ෂතාවයක් සහිත සමාජයක් බිහි කරන්න තමයි බුදුහාර උත්සාහ ගත්තේ. එහිදී තමයි මේ සීලය කියන වචනේ සීලය කියන දේ බුදුහාර අර්ථවත් කළේ. සැබවින්ම සීලය කියලා අපි අර්ථවත් කරන්නේ මෙහිදී මිනිස්යාගේ කායිකුත් මානසිකුත් වාචසිකුත් කියන මේ හැම දෙයකම තිබෙන චර්යාත්මක ගුණාත්මක අංශයන්ගේ තිබෙන වැඩි දියුණු බව පිළිබඳ අදහස් තමයි අපි සීලයේ වශයෙන් අර්ථවත් කරන්නේ. එහි තිබෙන්නේ චර්යා විද්‍යාව. එහෙම වෙන අර්ථයකින් කිව්වොත් එහෙම විජ්ජා චරණ චරණයේ සම්බන්ධ ඉගැන්වීමක් තමයි සීලයේ තුල අන්තර්ගත වෙලා තිබෙන්නේ. ඒ නිසා මෙහිදී අපට පැහැදිලි වෙනවා මනුෂ්‍යයා තුල ගොඩනැගෙන ඒ සංවේදන එවාගේ ප්‍රජානන වෙන අර්ථකින් කිව්වොත් එහෙම පරිකල්පන කල්පනා කිරීමේ ශක්තිය එවාගේම හිතේ සමාධි සුවය මේකින හැම දෙයකටම පදනම වැටෙන්නේ සීලයේ තුලින්. ඒ වෙන අන් කිසිවක් නිසාවත් නොවේ මිනිස් ඉන්ද්‍රිය පද්ධතිය. එයත් වෙනත් තාර්ථයකට කිව්වොත් එහෙම බාහිර සහ අභ්‍යන්තර වශයෙන් මිනිස්යා තුළ තිබෙන ඒ සියලුම ආයතනයන්ගේ සංවරණය හික්මීම තමයි චර්යාත්මක වශයෙන් අපි අරගෙන ඊළඟ කාරණා දෙකට පදනම සකස් කරන්නේ. සමිනන්ස දැන් අපි සීලය පිළිබඳව මේ විදිහට සාකච්ඡා කරනවා. නමුත් අපි අහලා තියෙනවා පොයට සිල් ගන්නවා. ඇතැම් අය කියනවා සිල් සමාදම් වෙනවා. ඇතැම් අය කියනවා සිල් රකින්නවා. මේ සීලය කියන්නේ සමාදම් විය යුතු දෙයක්. එමත් නැත්නම් ආරක්ෂා කළ යුතු දෙයක්, අනුගමනය කළ යුතු දෙයක්. ඒ කොයි ආකාරයෙන්ද සිද්ධ විය යුත්තේ? ඒ පොහොය දවසට පන්සල ඇතුලේ සිද්ධ වෙන සීල සමාදානයන්ගෙන් ඔබ්බට ගිහිල්ලා රාජකාරී ජීවිතයේ Tamanගේ කාර්යාල පසුබිම ඇතුලේ නිවස තුල මේ කොහොමද සීලය ආරක්ෂා කරන්නේ? ඒ කොයි වගේ සීලයක්ද? සැබවින්ම සීලය අපේ දෛනික ජීවිතයේ හැම මොහොතකම බලපාන සංකල්පයක්. අපි පාරතොටක ගියත්, එවාගේම පොතපතක වැඩක් කළත්, එවාගේම ගෙදර දොරේ වැඩක් කළත්, එවාගේම අපි නිහඩියාවක හුදකලාවක කිසියම් කල්පනාවක නිමග්න වෙලා හිටියත්, මේ කායික වාචසික මානසික කියන මේ අංශය තුනේම කිසියම් සංවරණයක් තිබිය යුතුයි. ඒ සැබවින්ම සාමාන්‍ය වූ ඉන්ද්‍රිය සංවරණයකට වඩා එහා ගිය ආධ්‍යාත්මික සංවරණයක් වශයෙන් තමයි බුදුදහමේ සඳහන් කළා තිබෙන්නේ. ඒ නිසා සීලයේ චර්යාවක් වශයෙන් පුරුදු පුහුණු කිරීමේදී කුඩා දරුවාටත්, එවාගෙන් වැඩිහිටියාටත්, මහල්ලාටත්, ගිහි පැවිදි කෙන මේ මුළුමහත් සමාජයේ හැම දෙනාටම ඒ තමන්ගේ තිබෙන අපි සැබෑ ලෝකේ දකින ඒ ඉන්ද්‍රිය පංචකයේ තිබෙන සංවරයෙන් එහාට ගිය මිනිස්යාගේ ඥානයේ පුබුදුවාලන ඥානය ආලෝකය ඇති කරන ඒ සඳහා පදනම සකස් කරන දෙයක් තමයි සීලේ වශයෙන් සැබවින්ම බුදුදහමේ සඳහන් කරලා තිබෙන්නේ. සුමිනන්ස සිල් රැකීම පිළිබඳව ඇතැම් අයට විවිධ මතවාද තිබෙනවා. බුද්ධ කාලයේ උනත් තිබුණ විවිධ ව්‍රත සමාදන් වීම ඒව අන්තගාමී කියලා බුදුරජාණන් වහන්සේ ඉවත් කළා. ගෝව්‍රත, කුක්කුර ව්‍රත වගේ දේවල් බෞද්ධ සාහිත්‍යයේ අපිට හමු වෙනවා. සීලය අද වෙනකොටත් ස්වාමීන් වහන්සේ ඇතැම් වෙලාවට අන්තගාමී තත්වයකට ගෙන යන්න ඇතැම් කණ්ඩායම් උත්සාහ කරනවා. සැබවින්ම සීලය මධ්‍යම ප්‍රතිපදාවේ අනුගමනය කළ යුතු සීලය කොයි විදිහේදයක්ද? සැබවින්ම බුදුදහමේ සඳහන් සීලය බෞද්ධ දාර්ශනික පදනමකින්ම තමයි ගොඩනැගිලා තිබෙන්නේ. අපි මේ සාකච්ඡාවේ මුලිනුත් ප්‍රකාශ කළා මුළුමහත් බෞද්ධ දර්ශනයේ ආචාර විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක පසුබිමකින් තමයි ගොඩනැගිලා තිබෙන්නේ. මේ ආචාර විද්‍යාත්මක පසුබිම තුළ අපි දැක්කා චරණයේ සම්බන්ධ කරුණු කාරණා කීපයක්. ඒ පදනම සඳහන් වෙලා තිබෙන්නේ සීලය තුළ. ඒ නිසා මේ සීලය කියන්නේ සාමාන්‍ය වූ ඉන්ද්‍රිය පංචකයේ සංවරය විතරක්ම නෙවෙයි. ඒ සැබවින්ම විවිධ ආගමික
ඒවාගේම නිකායික සමයාන්තර ඉගැන්වීමට සාපේක්ෂව නිවැරදි වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රිය භාවනාව වැනි සූත්‍රවලදී පැහැදිලි කළන්නේ සාමාන්‍ය වූ ඉන්ද්‍රියන්ගේ සංවරණය නෙවෙයි සීලය කියන්නේ. ඒ සමහරට අර සුනක්කත්ත ගෝරක්කත්තිය වැනි චරිතවලට සමානුපාතිකව කිසියම් වෘතයක් වෙන්නට පුළුවන්. ඒ වෘත සමාදන් වීම තුළ සීලය පිරෙන්නේ නැහැ. සීලය කියන්නේ මේ කායික මානසික වාචසික කියන මේ අංශයන්ගේ ඥානයත් ඇතුව ඥානනය කරමින් ඒ පිළිබඳ අත්දහා බලමින් ඒ තුළින් තමන්ටත් කිසියම් විදිහක දියුණුවක් අපේක්ෂා කරමින් එවාගේම සමාජයේ දියුණුවත් අපේක්ෂා කරමින් දැන් සාමාන්‍යයෙන් කියන්නේ සීලය සඳහන් කරන විවිධ තැන්වල තිබෙන දැන් විසුද්ධි මාර්ගය ගත්තොත් එහෙම මේ ලෝකෙ මිනිස්සුන්ට ඇතුළතත් ගැට තිබෙනවා පිටතත් ගැට තිබෙනවා. ඒ නිසා ජටාය ජටිතෝ පජා. ඒ නිසා මේ මුළුමහා සමාජයේම අවුල් වලින් ගැට ගැහිලා තිබෙන්නේ. ඒ නිසා මේ අවුල් වලින් ගැට ගැහිලා තියෙන සමාජයේ ගොඩ ගන්න පුළුවන් චර්යා විද්‍යාත්මක පසුබිම තමයි මේ සීලය තුළින් බුදුහාරු අර්ථවත් කළා තිබෙන්නේ. ඒ මානසික සංවර්ධනයේ උච්චම අවස්ථාව දක්වා යන්න පුළුවන් ගමන් මාර්ගය තමයි ත්‍රි ශික්ෂාවලින් බුදුහාරු හඳුන්වලා තිබෙන්නේ. එමන් සමන්නස දෙවැනි කාරණේ විදිහට අපි සඳහන් කරන්නේ සමාධිය. සීලය පළමු වෙනි වෙනකොට සමාධිය දෙවෙනි වෙනවද? එහෙමත් නැත්නම් සීලය අත්‍යවශ්‍යමද සමාධිය පිහිටන්නට ස්වාමීන් වහන්සේ? හොඳ ප්‍රශ්නයක්. මෙහිමයි, දැන් චර්යා විද්‍යාත්මකව මිනිස්යාගේ තිබෙන මේ ඉන්ද්‍රියන්ගේ සංවරණේ නොතිබුණොත් එහෙම ඉන් අනතුරුව එළඹෙන කරුණු කාරණා අපට නිසියාකාරව කරන්න පුළුවන් කමක් නැහැ. අපි මුලින් ප්‍රකාශ කළා වගේම මිනිස්යාගේ කාය වාක් සංවරය තිබිය යුතුයි. මේ කාය වාක් සංවරය තුළ මිනිස්යාගේ ඒ චර්යා පද්ධතිය කිසියම් ශික්ෂණයක් ඇති වෙනවා. ඒ ශික්ෂණය තුළ පුළුවන් ඉදිරියේදී මිනිස්යාගේ හිතත් එක්ක ගනුදෙනු කරන්න. දැන් චිත්තං පඤ්ඤාංච භාවයං කියන්නේ දැන් චිත්ත කියන්නේ මෙතන සමාධිය කියන එකයි. ඒතර සීලේ එක පැත්තකින් තිබෙනවා. ඒතර චිත්ත කියන්නේ සමාධිය. ඒ නිසා හිත සහ සිතුවිලි සමනය කරන්න, සමහන් කරගන්න මේවැනි යාන්ත්‍රික සමාජික ජීවත්වන ඔබ අප වැනි හැමෝටම අපේ හිත දිහා බලන්න පුළුවන් නම්, හිත දිහා කල්පනා කරන්න පුළුවන් නම්, හිතේ සුපහම් භාවය අපේක්ෂා කරන්න පුළුවන් නම් ඒ තමයි සැබවින්ම සමාධියෙන් ගත යුතු ආදර්ශය. සමිනෝස අපි සීලය නම් බොහෝ දිනයකට පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙනවා. එතකොට සීලය පිරෙනවා කියලා සිල් ආරක්ෂා වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ වුණත් නොවුණත්. නමුත් සමාධිය ආරක්ෂා වීම සඳහා සමාධියට පත්වීම සඳහා මොකද්ද තියෙන ක්‍රමවේදය? දැන් සීල භාවනා, සමාධි භාවනා, පඤ්ඤා භාවනා ත්‍රි ශික්ෂා සම්බන්ධ. දැන් සමාධියේ තුලදී වර්ධනය කරන්නේ සිත හා සිතුවිලි. හිත හා චෛතසික පද්ධතිය තමයි අපි වර්ධනය කරන්නේ සමාධියේදී. එතකොට කායික පද්ධතිය කායික ඉන්ද්‍රයන්ගේ මනස සංවරණය ඇති වුනහම අපට පුළුවන් අපට හිතත් එක්ක ගනුතුණු කරන්න. ඒ නිසා චින්තාමේ වශයෙන් සිතුවිලි මාත්‍ර තුලින් අපට පුළුවන් අපේ සිතුවිලි දිහා බලන්න. ඒ සිතුවිලි කොහොමද? ඒ වගේ තියෙන විපිලිසර භාවයක්ද? නැත්නම් සුකනම්මියද? ඒවා වැඩදායකද? ඒ තුලින් ගත හැකි ආදර්ශ මොනවාද? ඒ දියුණු කරගන්නට තිබෙන අවශ්‍යතාවයන් මොනවාද? ඒ වගේම තමන්ගේ අභිවෘද්ධියට ඒවා සකස් කරගන්නේ කොහොමද? එසා හිත දිහා හිතෙන් බැලීමේ කලාව ක්‍රමයේ විධික්‍රමයේ තමයි සමාධිය තුලින් බුදුදහමේ උගන්වලා තිබෙන්නේ. ඒ සඳහා සීලය හොඳ පසුබිමක් අපි හැමෝටම සකස් කරනවා. ඔය පසලොස් චර්ණ වැනි විද්‍යාවන්ගෙන් කරන්නේ ඒ කාරණේම තමයි. සමිනෝස සමාධිය භාවනාවත් එක්ක යම් සම්බන්ධතාවයක් තියෙනවා. භාවනාව පමණක්ද සමාධිය ඇති කරගන්නට තියෙන ක්‍රමය? එහෙමත් නැත්නම් අපිට සාමාන්‍ය ජන සමාජයේ ජීවත් වෙනකොට යන එන වෙලාවට බස් රථයේදී, කෝච්චියේදී, එහෙමත් නැත්නම් කාර්යාලයේ වැඩවීමේදී සමාධියටපත් වෙන්න බැරිද? සැබවින්ම පුළුවන්. අර සීලනයේ හෙවත් කායික සංවරණය ඒ හික්මීම විනය ලැබනකොටම සමාධිය ලබන්නට නිශ්චිත ස්ථානයක් නැහැ. අපි සාමාන්‍ය හිතාන ඉන්නේ භාවනා කිරීම සමාධිය වැනි දේවල් වලට නිශ්චිත ස්ථාන තිබිය යුතුයි කියලා. ඒ නිසා එහෙම සංකල්පයක් නැහැ. බුදුදහම තුල තියෙන ගැඹුරු සංකල්ප අපි බැලුවොත් විග්‍රහ කළොත් සමාධිය සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යනකොට එදිනදා දෛනික කටයුතු සිද්ධ කරනකොට ඒ වගේම අධ්‍යාපනයේ පිළිබඳ කටයුතු වල යෙදලා ඉන්නකොට
ඒවාගේ වෙනත් වෘත්තීමේ අවස්ථාවල ඉන්නකොට අපට පුළුවන් නම් සිත දිහා බලන්න අපේ සිතුවිලි පාර්ස සමහර වෙලාවට එනිසා තමයි බුදුහාමුදුරෝ චරිත විග්‍රහයක් ඉදිරිපත් කරන්නේ. එනිසා සමාධියත් එක්කම මේ චරිත විග්‍රහයත් මනෝවිද්‍යාත්මක ඉදිරිපත් වෙනවා. දැන් රාග දේශ මොහව සද්ධා බුද්ධි විතර්ක වැනි චරිත ඉදිරිපත් වෙනවා. එනිසා මේ චරිතවලට සමානුපාතිකව ඒ විවිධ අභ්‍යාසෝ ක්‍රමයන් තිබෙනවා. අපට බලන්න පුළුවන් ඒ චරිතවලට ගැළපෙන, ඒ වගේම තමන්ගේ සිතුවිලිත් එක්ක පැහැයෙන ඒ සිතුවිලි මොනවද, එහෙම තමන්ටම තීන්දුව තියන ගැනීමේ ශක්තියක් තිබෙනවා මේ සමාධිය සම්බන්ධ කරුණු කාරණා පිරික්සීම තුළින්. ස්වාමිනන්ස, ඉන් අනතුරු අපි ගියොත් ප්‍රඥාව කියන කාරණයට, බොහෝ දෙනෙක් අතර ප්‍රඥාව පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබෙනවාද කියලා සැකයක් තිබෙනවා. මක් නිසාද? දැනුම, අවබෝධය, එමත් නැත්නම් ඥාණය, ප්‍රඥාව, මේ සියල්ල සමාන වචන ලෙසත් ඇතැම්ම යොදා ගන්නවා. ස්වාමීන් වහන්සේ, බුදුදහමේ ප්‍රඥාව කියලා වෙනම සංකල්පයක් තිබෙනවා. මේ සංකල්පය කොහොමද ඥාණය හෝ ඇතැම්මයි විඤ්ඤාණයත් මීට පටලවා ගන්නවා? මේ කාරණා, මේ සමාන වචනද, මේවා ගේ නැත්තම් වෙනස්කම් තිබෙනවා ස්වාමීන් වහන්සේ? දැන් මුළු බුදුදහම තුළදී පඤ්ඤාව අර්ථවත් කරන්නේ යමක තතු යථාර්ථවාදීව ප්‍රභේදාත්මකව වඩා නිවැරදි වූ ආකාරයෙන් දැන කියා ගැනීම තමයි ප්‍රඥාව. ප්‍රඥාව විවිධ අවස්ථාවන් තිබෙනවා. දැන් එකක් තමයි චින්තාමේ ප්‍රඥාව, ඒ වගේම සුතමේ ප්‍රඥාව, ඒ වගේම භාවනාමේ ප්‍රඥාව. එතන මේ චින්තාමේ කියන්නේ මනුෂ්‍යයාට චින්තනය. දැන් මිනිස්සු හිතන්නට ඕන ලෝකේ ලස්සන වෙන්නට මිනිසු හිතපු නිසා තමයි මේ මහා දවැන්ත නිර්මාණයන් ලෝකෙට බිහි කරලා තිබෙන්නේ, දායාද වෙලා තිබෙන්නේ. අපි කල්පනා නොකලා නම්, චින්තනේ දියුණු නොකලා නම් අදටත් අපි මේ ස්ථානේ නෙවෙයි ඉන්නේ. ඒ නිසා යුග ගණනාවක් ඉතිහාසයේ පුරාවටම මිනිස්සයා තමන්ගේ චින්තනේ දියුණු කරගත්තා. ඒ නිසා තමයි චින්තාමේ ප්‍රඥාවේ කියන්නේ. ඒ වගේම සුතමේ, අපි අහන්නට ඕන, අපේ ගුරුවරු ඇසුරු නිසුරු කරන්නට ඕන, අපේ වැඩිහිටිය ඇසුරු නිසුරු කරන්නට ඕන, ඒ වගේම පොතපත ඇසුරු නිසුරු කරන්නට ඕන. ඒ නිසා අහලා යම් කිසි දෙයක් අපේ හිතේ ධාරණය කර ගන්නට ඕන. ඒ තමයි සුතමේ ප්‍රඥාවේ කියන්නේ. ඒ වගේම මේ අහපු දේවල්, සිතන දේවල් ධාරණය කරගෙන අපට ප්‍රඥාව භාවනා අභ්‍යාසයක් වශයෙන් වර්ධනය කර ගන්න පුළුවන් නම් එයත් අපේ ජීවිතේ හරි වැදගත්. ඒ වගේම ආය කුසල්‍ය ඥානෙ. ඒ නිසා දියුණු වීම පිණිස තමයි මේ ඥානෙ හැම මොහොතකම තිබෙන්නේ. ඒ තමයි විජානනේ කියන්නේ. ඒ නිසා ආය කුසල්‍ය ඥානෙ දියුණු වීම අරමුණු කරගෙන අපි මොනවද කරන්නට ඕන, අපේ ජීවිතේ මොනවද සංවර්ධනය කරගන්නට ඕන අවස්ථාවන්, දියුණු පවණු කරගන්නට ඕන මොනවද, ඒ වගේම අපා කෞසල්‍ය ඥානෙ, කියන්නේ පිරිහීමට හේතු වන ඒ කරුණු පිළිබඳ හැකියාවන් පිළිබඳ ඥානෙ අපි දැනගන්නට ඕන. ඒ නිසා පිරිහීම, ඒ නිසා අපේ ජීවිතයේ තිබෙන අලසකම් වෙන්නට පුළුවන්, මගහැරෙන දේවල් වෙන්නට පුළුවන්, අපි අපිරිකන දේවල් වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ පිරිහීමේ දොරටු අපි අයින් කරගන්නට ඕන. ඒ වගේම ස්ථානෝති ප්‍රඥාව, විවිධ අවස්ථාවල විවිධ ස්ථානවල විවිධ පුද්ගලොත් එක්ක අපි හැමෝටම ගනුදෙනු කරන්නට වෙනවා. මේ සමාජයේ ජීවත් වෙනකොට එහෙමයි ස්වභාවය. ඒ නිසා ස්ථානෝචිත ප්‍රඥාව තියෙන්න ඕන. ඒ නිසා මෙන්න මේ ප්‍රඥාවේ ප්‍රභේද තමයි මූලික බුදු සමය තුළදී වඩා අර්ථවත් කරන්නේ. සැබවින්ම විඥානයේ ප්‍රඥාවට කොහෙත්ම සමානුපාතික නැහැ. සමිනන්ස, විඥානය කියන කාරණාව එක්ක ඇතැම් අය සාමාන්‍ය භාෂාවේදී ප්‍රඥාව සම්බන්ධ කර තිබෙනවා. ඒ වහන්සේ සඳහන් කරනවා ඒ කොහෙත්ම සම්බන්ධයක් නැති බවත්. සොයිනෝගේ විඥානය කියන්නේ එතකොට කුමක්ද? දැන් සාමාන්‍ය මුළු බුදුදහම තුළ හොඳ උදාහරණ කීපයක් තියෙනවා. දැන් පුංචි දරුවෙක් රං කැබැල්ලක් දිහා බලපුවාම ඒ අලංකාරය දකිනවා, චමත්කාරය දකිනවා, දිලිසෙන බව දකිනවා. ඒ තමයි හඳුනා අරමුණ අපි හඳුනා ගන්නවා. ඒ තමයි සංඥා කියලා අපි අර්ථවත් කරන්නේ. ඒ වගේම පිටිසර ගමක ගැමියෙක් ගත්තොත් එහෙම ඒ රන් කැබැල්ල දිහා බලලා අලංකාරය බලනවා, ඒ වගේම චමත්කාරය ආස්වාදනය කරනවා, ඒ වගේම මේ වටිනාකමත් ඔහු හඳුනා ගන්නවා. ඒ තමයි අරමුණ අර හඳුනාගෙන, අරමුණ දැනගෙන ඊට පස්සේ අරමුණ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කර ගන්නවා, හඟිනවා. ඒක තමයි විඥානයේ වශයෙන් අපි අර්ථවත් කරන්නේ. කුඩා දරුවාටත් නොතිබිච්ච, අර ගැමියාටත් නොතිබිච්ච ලක්ෂණයක් තමයි රංකරුවාට තිබෙන්නේ. ඒ රංකරුවා අර ඉහත දෙදෙනාටම වඩා
ඒ රන් කහවණු නැත්නම් රන් කැබැල්ල පිළිබඳ කරුණු කිහිපයක් දකිනවා. ඒ වටිනාකමක් දකිනවා. ඒ කහවණුව සඳහා යොදාගත් අමුද්‍රව්‍ය දකිනවා. රන්වල ප්‍රමාණය දකිනවා. කොයි ප්‍රදේශෙද කියලා දකිනවා. ඒ නිසා ඒ තමයි ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාව යනු සියලුම දේවල් වල නානා ප්‍රභේදවල මේ වෙන අර්ථකින් කිව්වොත් එහෙම නාම රූප ස්කන්ධ ආදී මේ මුළු මහත් විශ්වයේම තිබෙන හැම ප්‍රභේදයකම යතහා ස්වરૂපී ආකාරය දැකීම තමයි ප්‍රඥාවසෙන් බුදුදහමේ හඳුන්වලා තිබෙන්නේ. ස්වාමිනෝස ප්‍රඥාව කියන කාරණේ වත් බුදුදහමේ විවිධ තැන්වල විවිධ අර්ථයෙන් භාවිතා වෙලා තියෙන අවස්ථා අපිට දක්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට ඔබ වහන්සේ සඳහන් කරපු විසුද්ධි මාර්ගය ආරම්භක ගාථාවෙන් පසුව පිළිතුරු ගාථාවේදී සඳහන් වෙන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. එතනදී සීලය එමත් නැත්නම් බුදුදහම මේ සීලය පිළිထන්නෙත් ප්‍රඥාව සහිත පුද්ගලයෙකුටයි. එමත් නැත්නම් ප්‍රඥාවෙන්ම උත්පත්තිය ලැබපු පුද්ගලයෙකුට කියලායි. මේ විදිහට ප්‍රඥාවේ විවිධ අවස්ථා ගණනාවක් අපිට මේ විසුද්ධි මාර්ගය තුල එමත් නැත්නම් නිර්වාණය තුල දක්නට ලැබෙනවා නේද? ඔව්. දැන් විසුද්ධි මාර්ගයේදී කතා කරන ප්‍රඥාවේ අවස්ථා කීපයක්ම තිබෙනවා. එකක් තමයි ජාති ප්‍රඥාව. අපි හැමෝම උත්පත්තියත් එක්කම අරගෙන ආපු ප්‍රඥාවක් තිබෙනවා. ඒ ප්‍රඥාව දිනු කරගන්න තමයි අපි හැමෝම උත්සාහ කරන්නට ඕන. සමහර වේලාවල් වලදී එක අපි දන්නේ නැහැ. සමහර අවස්ථා වලදී කියා දෙන්න කෙනෙක් නැහැ. නමුත් මේ සැබෙයිම මේ ලෝකේට පාතබන හැම මනුෂ්‍ය ප්‍රජාවක් තුළම ඒ ජාති ප්‍රඥාව තම පිළිසිඳ ගැනීම පිළිසිඳ නුවණ ඒ උත්පත්ති නුවණ අරගෙන තමයි අපි හැමෝම මෙන්නේ. ඒ තමයි යම් යම් අවස්ථාවල අපි වර්ධනය කරන්නේ. ඒ වගේම විසුද්ධි මාර්ගයේ තවත් තැනක තියෙනවා සපඤ්ඤෝ. කියන්නේ මේ ප්‍රඥාව සහිත. එතන මෙතන මෙහිදී ප්‍රඥාව සහිත කියලා අර්ථවත් කරන්නේ මනුෂ්‍යයා තුළ චිත්ත චෛතසික පිළිබඳ ප්‍රශ්නයක් තමයි. චිත්ත චෛතසික වල තිබෙන දියුණුව සම්බන්ධ තමයි සපඤ්ඤෝ වශයෙන් අර්ථවත් කරන්නේ. ඒ වගේ නිපකෝ. නිපකෝ කියන්නේ ප්‍රඥාවට අදාළම කාරණයක්. නිපෝ කියන්නේ අලස නොවි, කම්මැලි නොවි, ඒ පිළිබඳ වීරිය ඇතුව. එතන ප්‍රඥාවේ ගුණයක් එක පැත්තකින් වීරිය ලක්ෂණේ. ඒ වීරිය ගුණය ඇතුව ඉන්න කෙනා තමයි නිපක කියන්නේ. ඒ නිසා මෙන්න මේ ගුණයන්ගෙන් යුක්ත කෙනාට තමයි පුළුවන් වෙන්නේ අර කායික සංවරයත් එක්ක මානසික සංවර්ධනයේ උච්චම අවස්ථාවට ලං වෙන්න. ඒ වෙන අර්ථකින් කිව්වොත් එහෙම සැබවින්ම කායික සංවරණය නැත්නම් මේ සීලමය ප්‍රතිපදාවේ තිබෙන ශික්ෂණය ඥානයේ සඳහා බලපානවා. ඒ තවත් වෙනත් අර්ථයකට කිව්වොත් එහෙම චරණයේ සහ විද්‍යාව. ඒසා බුදුදහම තුල කතා කරන්නේ ආර්යෝ විද්‍යාව. ආර්යෝ පරිේෂණ ක්‍රමයක්. ඒසම ආර්යෝ පරිේෂණ ක්‍රමයේදී එක පැත්තකින් චර්යාව හැඩගස්වන්නට ඕන. හැරියා චර්යාවේ තිබෙන ඒ සංකල්ප නිවැරදි කරන්නට ඕන. එක පැත්තකින් චර්යාවේ අවිප්පටිසාර. කියන්නේ මේ විපිලිසර භාවයත් විපිලිසර භාවයෙන් තොර බවක් තියෙනවා. එක පැත්තකින් විප්පටිසාර විපිලිසර බවක් තිබෙනවා. ඒ නිසා හොඳ නරක එවාගේම යුතු අයුතු සුදුසු නොසුදුසු එසා වඩා නිවැරදි සහ වඩා නිවැරදි නැති එසා චර්යාව එහෙමයි ගොඩනගලා තිබෙන්නේ. එනිසා වඩා ඌම නිවැරදි චර්යාවක් බිහි කිරීම තමයි සීලෙන් බුදුදහමේ බුදුහාරෝ අපේක්ෂා කරලා තිබෙන්නේ මේ මුල් බුදුදහම තුලදී. එහි ක්‍රමික විකාශනයේ තමයි අවසාන ඵලයේ තමයි ප්‍රඥාව කියන්නේ. එසා ප්‍රඥාව ලබන්නට සුදුසු විදිහට වාතාවරණය සකස් කිරීම තමයි ඒ තුල සිද්ධ වෙලා තිබෙන්නේ. මිසමනස අපි මූලිකව සඳහන් කරන ලද සීලය දෙවෙනුවට සමාධිය සහ ප්‍රඥාව මේ කාරණා කොයි ආකාරයටද නිර්වාණයට සත්වයා රැගෙන යන්නේ කියන කාරණේ තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ස්වාමිනාංශේ ප්‍රඥාව තමයි උපරි තත්ත්වය. එහෙමත් නැත්නම් අපේ නිර්වාණය කියලා සඳහන් කරන්නේ. එහි ස්වභාවය දැන් අපි ගත්තොත් ප්‍රඥාව නිර්වාණයට සමාන කරලා එහි ස්වභාවය කොයි වගේද? මොන වගේ ප්‍රඥාවක්ද? සැබවින්ම මුල් බුදුදහම තුළදී කතා කරන සාකච්ඡා කරන ප්‍රඥාව රාගයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් විනිර්මුක්ත වූ දෙයක් තමයි ප්‍රඥාව කියන්නේ. එසා බුදුදහමට කියන තව අර්ථයක් නැත්නම් බුදුදහමට බුද්ධ ධර්මයට ලෝතර බුදුහාමුදුරන්ගේ දේශනාවට කියන තව වචනයක් තමයි ප්‍රඥාව කියන වචනේ. ඒ නිසා ප්‍රඥාව තුළ රාගේ නැහැ, ඇලීම නැහැ, ගැටීම නැහැ.
මමායනය නැහැ. එවාගේම දේශය ගැටීම ගට්ටනය නෑ. එවාගේ මුහමූලික සංඥාවන් ඒ තුළ නැහැ. එනිසා මෙන්න මේ අවස්ථාවන් නැතිනීවීම නිසා, රාග දේශ මොහ මේ ලක්ෂණ නැති නිසා, ඒ චරිතවලට අවශ්‍ය කරන ලක්ෂණ නැති නිසා, ඒ චරිතයන්ගෙන් තොර නිසා තමයි ප්‍රඥාව බොහොම ප්‍රභාස්වර වෙලා තිබෙන්නේ. එනිසා ප්‍රඥාව කියන්නේ විජානන ගුණයක්. නැවත නැවත ස්මරණය කරන්න පුළුවන්, ඒ වගේම වඩන්න පුළුවන්, වර්ධනය කරන්න පුළුවන්, ඒ වගේම යමක සපුරා මේ ගතික ස්වභාවයන් වෙනස් වන ස්වභාවය, අනිච්ච දුක්ඛ අනාත්ම, මේ වෙනස් වන ලෝකයේ පිළිබඳ සැබවින්ම යථාරූපිය බැලීමේ ගුණය තිබෙන්නේ ප්‍රඥාව තුළ. එනිසා ලෞතර බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වීමෙන් ඒ ප්‍රඥාවේ තිබෙන වටිනාකම කියාදෙන ගමන්ම ඒ වර්ධනය කරගන්න අභ්‍යාස වශයෙන් බුදුහාමුදුරු පැහැදිලි කළා. ප්‍රඥාව වර්ධනය කරගන්නේ කොහොමද? ස්මෘතිය වර්ධනය කරගන්නේ කොහොමද? විජානනය ඇති කරගන්නේ කොහොමද? ඥානේ නුවණ දිනු කරගන්නේ කොහොමද? එනිසා සීල සමාධි ප්‍රඥා කියන මේ විසුද්ධියට යන මාර්ගයේ, නිවනට යන මාර්ගයේ ප්‍රධානම තෝතැන්න තමයි ප්‍රඥාව. ප්‍රඥාවෙන් තොර මිනිස්සු බුදුදහමේ සඳහන් කළා තිබෙන්නේ ඉතාම අලස, ඒ වගේම වැඩකට නැති මිනිස්සු වශයෙන් තමයි බුදුදහම තුළ කතා කරන්නේ. එනිසා චින්තනයේ මෙහෙවන, චින්තනයෙන් වැඩ ගන්න පුළුවන්, ඒ පිළිබඳ කල්පනා කරන්න පුළුවන්, ඒ වගේම ඒ කල්පනා කළ ලෝකයට යමක් දායාද කරන්න පුළුවන්, අලුත් නිර්මාණය කරන්න පුළුවන්, සිත දිහා නැවත නැවත විමර්ශනය කරන්න පුළුවන්, විචාරශීලී භාව, විචක්ෂණශීලී භාවයේ. ඒසා කවුරුවත් කිව්වටවත්, පොතපතක තිබුණාටවත්, ඒ වගේම තමන්ගේ පරම්පරාව නිසාවත්, අර කාලාම සූත්‍රයේ වගේ කරුණු කාරණා නිසාවත් නෙමෙයි, අපි විසින් අපේ සිත දිහා බලලා ඒ ප්‍රඥාවේ ගුණාංග දිනු කරගන්න පුළුවන්, මුහත් කරගන්න පුළුවන්. ඒ තමයි බුදුදහමේ තිබෙන ඒකායන මාර්ගයේ වශයෙන් බුදුදහමේ සඳහන් කළා තිබෙන්නේ විසුද්ධියට එකම මාර්ගය තමයි ප්‍රඥාව දිනු කර ගැනීම. එක පැත්තකින් ඒ භාවනාවක්, ඒ තමයි ප්‍රඥා භාවනාව වශයෙන් අර්ථවත් කළා තිබෙන්නේ. හොඳයි, අපි වෙසක් විශේෂ ධර්ම සාකච්ඡාවකයි සම්බන්ධ වී සිටියේ. අද දවසේ ඉස්රාම රේඩියෝ මැදිරියට වැඩම කර අපට අනුශාසනා කළේ සවර්ගම විශ්වවිද්‍යාලයේ හා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රත්තොට උපනන්ද ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට ගෞරවපූර්වක පුණ්‍ය අනුමෝදනාව හිමි කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. පින්බර වෙසඟේ ධම්ම දකින ප්‍රඥයන් උදෙසා විශ්‍රාම රේඩියෝවේ චක්කුම් උදපාදී සබරගමු විශ්වවිද්‍යාලයේ අධිකාචාර්ය රත්තොට උපනන්ද හිමි සමඟ බුද්ධික ගුණ වර්ධන විශ්‍රාම රේඩියෝවෙන් පිටෙන දහම් අඳුරක්.